චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදේ හා සම්බන්ධව සිද්ධ වුණ සිදුවීම් මාලාව නිසා ඔහු ගැන මුළු රටම මේ දවස්වල කතා වෙනවා. ඉතින් ඔහුගේ පෞද්ගලික ජීවිතේ කාරණා කොහොම වුණත් චන්දිමාල් ජයසිංහ කියන්නේ ඇත්තටම දක්ෂ ඒ වගේම අපේ රටේ ප්‍රමුඛ පෙළේ රූපවලාවන්‍ය ශිල්පියෙක්. ඒ නිසාම අපි හිතුවා ඔහුගේ ජීවිතය ගැන ගොඩක් දෙනා නොදන්න කාරණා කීපයක් ඔයාලට කියන්න. චන්දිමාල් උපත ලබන්නේ 1983 මැයි 31 වෙනිදා පිටකොට්ටේ පැද්දගාන ප්‍රදේශයේ. ඔහුට සහෝදර සහෝදරියන් දෙන්නෙක් සිටින අතර 2007 වර්ෂයේදී අසනීප තත්ත්වයක් නිසා ඔහුගේ පියා අවාසනාවන්ත විදියට මිය ගියා. චන්දිමාල් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විද්‍යාලයේ. එම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ චන්දිමාල් පරිගණක පාඨමාලා කිහිපයක් හැදෑරුවත් ඒවායින් කිසිම සාර්ථකත්වයක් ලබා ගන්න ඔහුට පුළුවන් වුණේ නැහැ. චන්දිමාල් ජයසිංහගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ වයස අවුරුදු 16 කිව්වොත් වැරදි නැහැ. ඒ මොකද කියනවනම් ඔහු වයස අවුරුදු 16 තම වැඩිමල් සහෝදරියගේ විවාහ මංගල්‍යය දැක මනාලියන් හැඩගැන්වීම සහ විවාහ උත්සව නිර්මාණය කිරීමට ඔහු තීරණය කරනවා. ඉතින් ඔහු මුලින්ම වේශ නිරූපණ කටයුත්තක් සිදු කළේ මියුසික් වීඩියෝ එකක් කරාය. කොහොම හරි ඔහු මේ ඉස්සරහට ආව චන්දිමාල් 2004 වර්ෂයේදී තමන්ටම කියලා රූපලාවන්‍යාගාරයක් පටන් ගත් අතර එතෙන් පටන් රූපවාහිනී නාලිකා සමඟ සම්බන්ධ වෙමින් රූපවාහිනී කටයුතු සිද්ධ කළා. ඉතින් තමන්ගේ හැකියාවන් දවසින් දවස වැඩි කරගනිමින් ආපු චන්දිමාල් පසු කාලයක සිරස ඩාන්ස් ස්ටාර් තනගේ ප්‍රධාන රූපලාවන්‍ය ශිල්පියා ලෙස කටයුතු කළා. 2012 වර්ෂයේදී චන්දිමාල් විසින් ලංකාවේ ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් වන හිමාලි සයුරංගගේ විවාහ මංගල්‍ය සිදු කළ අතර එතැනින් පසු ජනප්‍රිය පුද්ගලයන්ගේ විවාහ මංගල්‍ය සම්බන්ධ වැඩ කටයුතු ඔහු වෙත ගලාගෙන එන්න පටන් ගත්තා. ඔහු කෝට්ටේ රජමහා විහාරයේ දායක සභාවේ සමාජික වූ අතර දේවමාලිගයේ බස්නායක නිලමේ ලෙස පත්කර සිටියා. ඉතින් ওই විදියට ගොඩක් අභියෝග මැද තමන්ගේ සාර්ථකත්වය තමන්ම හොයාගෙන චන්දිමාල් ලද වෙද්දී ලෝක විවාහක රූරජන මෙන්ම ලංකාවේ ප්‍රබල දේශපාලන කාන්තාවක් වන රෝසි සේනායක මහත්මියගේ නිල වේශ නිරූපණ ශිල්පියා වෙනවා. ඒ වගේම 2019 ජාත්‍යන්තර මට්ටමේ තරඟවාලියක් වන මිසිස් ශ්‍රී ලංකා තරඟයේ සංවිධායක ලෙස කටයුතු කළ අතර 2020 වසරේදී කැලුරියන් ජූරිය එම තරඟවාලිය සඳහා ඔහු විසින් සූදානම් කර තිබෙනවා. චන්දිමාල් ජයසිංහ කියන්නේ ඇත්තටම ඔහුගේ හැකියාව ප්‍රයෝජනට අරගෙන ඔහුගේ මහන්සියෙන් දියුණු වෙච්ච පුද්ගලෙක් බව කිසිම විවාදයක් නැත.